නිලංකත් ලතාත් කෙල්ලට සාරිය ඇඳුවේ පරිස්සමිනි. බඩයෝ කැපුම් තුවාලේ බැඳ තිබූ බැන්ඩිජ් ඉවත් කළ ඊයේ. විවාහයේ ලියාපදිංචි කරන එකතේදී තිබුණි අදුදැස්සන් 9:23. ඇත්තටම කිව්වොත් මේ අඳිනව වෙලාසන වැඩිය. ඒත් සාරිය දෙක දෙක තවත් ඉන්නට ඡායයට බැරි විය. පෙරදා රැයේ නිලංකා නිදාගත්තේ ඡායාගේ නිවසේ. අද මේ පුංචි මනාලියෝ විවාහ ලියාපදිංචි රැගෙන යන්නට එකදු පිරිමියෙක් නැත. ගෑනු හතර දිනා යන්නේ ඒ කිසිවක් නොසිතාය. ලතාත් නිලංකාත් පන්මාත් සමග ඡායා අද 8:19ට ලියාපදිංචි සඳහා නිවසින් පිටවේ. පද්මා නිවස පිටිපස ජම්බුගසයාට උණුවතුර හැලියම්ම නටවා කෙල්ලව නාවන්නට සූදානම් කළේ පාන්දර පාටේ. මහා පාන්දර තනපටය ඇඳගෙන ඡායා පැමිණ ජම්බුගහයට තබා තිබූ පුටුවට බර වෙද්දී පද්මාට හීල්ලිනි. බැන්ඩේජ් කපා තිබුණ තාමත් තුවාලේ සම්පූර්ණයෙන් සුවපත් වී නොමැත. සෝරි අම්මේ. පාන්දර එළියෙන් පද්මා කෙල්ල දෙස බැලුවාය. ඇයට සිහිවේ ඡායා ලොකු ළමයෙක්වී නාවා ගෙටගත් දවසේ. එදා තදත් අතර කොතරම් දේ සිදු වුණිද? මොනදම් මේ වතුර වලින් සෝදාක් ඉන්නේ? පද්ම ඡායාව නාවද්දී ඇය ඇසුවායි. මද රස්නිය යුතු වතුර හිසර වැටිදී පුදුමතරම් සනීපේ. එදා පිහිනුමුදා උදේ නාගිය පසු නාන්නේ අදේ. මං කොහොම කළා යමු කහයි ටිකක් දැම්මා. ඒ සුවඳ. ඒ දෙකම සෝවනු තුවාල වලට හොඳයි. පද්ම වතුර කෝප 20කින් පමණ ඡායාව නාවා ඇය ආසම කරන ආයුර්වේද ෂැම්පු ටිකක් යහමින්ගෙන හිස ගැල්ලුවායි. කියාගන් බැරි පහදා දෙන්නට බැරි හේතුවකට පද්මාගේ දෙනෙත්තල කඳුල පිරුණි. ඡායට කුමද්ද දැනීමෙන් ඇය වහා හැරි අම්මා දෙස බැලුවාය. අම්මේ අනේ ඔයා. පාන්දර එළියෙන් ඡායා අම්මාගේ දෙනෙත්තල කඳුළු දැක්කාය. ඇය හැරි අම්මාගේ ෂැම්පු පෙන තවරුණු අත අල්ලා ගත්තාය. ඇයිවා අනන්නේ අම්මේ. සමාන්තරව ඡායාගේ දෙනෙත්තලද කඳුළු පිරුණි. මට කොච්චර සතුටුද මෙන්නිකාද? පද්මා කිවි හද පතුලින් මිනි. දුකට නෙමෙයි නේද අම්මේ? මට මොන දුකක්ද මෙනික? මං ඔයාව දාලා යන්නේ නැහැ. තේරුණාද? ඔයා මොනවද පුතේ මේ හිතන්නේ? ඔයා මීට අවුරුදු 10කට කලින් ලොකු ළමයෙක් කියලා නාවද්දි මං හිතේ ඔයාට හොඳ දරුවෙක් ලැබෙන්නේ කියලා. වෙන මොකුත් හිතුවේ නැහැ. පද්මා ඡායාගේ හිස අතක කීවාය. ඡායාගේ සුරතගෙන පුදුමාකාර ආදරකින් සිපගත්තාය. අන්දන්න විලාසන වැඩිද මන්දා? නේද ලතාකේ? ඊළඟා කෙල්ලට සාරි අඳවන ගමන් කිවේ ලතා දෙස බලාය. ලතා උන්නේ ඡායාගේ කොණ්ඩේ සකසමිනි. කෙල්ලට බය පරක් වෙයි කියලා. ලතා කිවේ ඡායාගේ සිනිඳු කම්බුල් දෙකටම අත තබාය. ඇස්වා කටවන්නේ අද හරිම ලස්සනයි. පුදුම ලස්සනයි. ලතාට ඒ ටික කියද්දී දැසී කඳුළු පිරුණි. කවදාරි පුංචි වෙඩින් එකකුත් ගමු නේද කෙල්ලි? වෙඩින් සාරියකට මීටත් වඩා ලස්සන උඹ ඉඳි. ඊළඟා කීවාය. අදට මේ පුංචි මල්වැටු සිල්ක් රෝස පාට සාරි ඇතියේ. දෛවයේ දුන් දුක්වල හැටියට මීට වඩා කඩමාල්ලක් ඇඳගෙන වහා යන්නට තිබ්බත් ඇතියේ. තුවාලේ පේනව දැක්කේ ඡායාසුයි සාරිපට හඳමින් උන් ලතාගෙන. ටිකක් ඒක හිතන්න එපා නංගි. අපි ඔක්කොම දන්නවනේ. මං නිකන් ඇහුවේ. ඔක්කොටම හරියන්න මූණ තියෙන්නේ අද හඳවාගේ. නිලංකා අයිබ්‍රෝ පැන්සලින් ඡායාගේ ඇහිබෙම සකසමින් කීවාය. සයිඩ් එකෙන් බියුටි කල්ස් ක්‍රෝස් එකක් කරලා තිබ්බ නිසා හොඳයි. එරත් උඹට ලස්සන කරන්න මහ දෙයක් කරන්න ඕනේ නෑනේ. ඡායා මොහොතකට දැස් පියාගත්තායි. අද සීනියක් වැනි දවසකේ මේ සුන්දර පාන්දර උදාවන්නට පෙර කොතරම් දුක් දුන්නාද? ඔන්න ආයෙත් කඳුළු පුරවාගෙන. ලතා කීවාය. ඒවා සතුරු කඳුළු බව ඇය දැන උන්නාය. අද කොල්ල කොහේ එක්කයයි දන්නේ. ඒ කතාවට තිදෙනාම සිනාසුනොයි. ඡායා කොස පෙදෙසට අතක් තබා ගත්තේ සිනාසෙද්දී ඒ පෙදෙසම ඇඳුම් කරන නිසායි. ඊයේ බලද්දි සර් යද්දී 11යි. මේකෙත් තියාගෙන අද සිට ඔහුව තියාගන්නම දෛවයේදී. පුදුම ඒකය. මනමාලි හරි. දැන් නැගිටිම අවස්ථාවේ ටිකක් හැඩ බලන්න. ඡායා කැඩපත ඉදිරියේ සිටගත්තාය. නිලංකා ලතාත් පමණන්ව පද්මාද පැමිණ ඡායාගේ හැඩ බැලුවාය. නැන්දර පුදුම සතුරුයි වගේ. ලතා කියේ පද්මාගේ දෙනෙත්තුලෝ කඳුළු දැකේ. මරණය අතින් දරාගෙන උන් කෙල්ල අද මෙහෙම මනමාලියක් වී සිටිද්දී සතුරු කඳුළු නේන්නේ මොන අම්මාටද? අපිත් එහෙනම් ඇඳගමු නේද අක්කේ? මේ වෙඩින් එකට ගියේ නැත්තම් වැඩක් නැහැ. ඡායා කාමරේ මොහොතකට තනිය වුවාය. හැ කැඩපතේ ඇදින් රුව දෙස බලාගෙන මොන්නාය. අරතරම් දුකින්ද පසුත් මේ මොහොන මේ තරම් හැඩට ආවේ කෙසේද? ඡායා පරිස්සමෙන් යලිත් පුටුවට බරවී ඇගේ කුඩා ජංගම දුරකතනේ අතර ගත්තාය.
වාමගේ ජීවිතේ පුරාම ඇඟ පුරාම පපුව පුරාම කොහොමද වා මටම ලැබෙන්නේ පුදුමයි රත්තරන් ජය අසංකගේ අංකයේ බිවි එසේ සිතමිනි මොහොතකින් අඹුදම සම්බන්ධ විය ගුඩ් මෝර්නින් රත්තරන් එන මාසේ පපුව ඉඳගෙන හනින් ජය කීවාය ලෑස්ති වෙනවද බබා අද ඔහුගේ හඬත් ඇසෙන නොඇසෙන තරම්මේ ඔයාගේ දුප්පත් මනමාලි ලෑස්ති මහත්තයෝ කෙල්ලගේ දැසින් මදටි ඇටයක් තරම් ගඳුලක් පිට පැන්නේ අම්මා නැගිට්ටද මොනාද කරන්නේ මගේ මනමාලියව අරන් යන්න මාත් ලෑස්ති වෙනවා කොහෙද අරන් යන්නේ මා රටවටේ දුවනවා ඒ වචන බව පොපු දවල්න සුළුයි මේ ආදරේ මොහොතකටවත් අවිශේෂ නොකළ මේ හදවතට ඡායා පින්දුන්නයි එහෙම කළා නම් අද විදවන්නේ තමයි බබා ලස්සනට ඇති ආවම් බලන්න බලන්න දෙයක් නැහැ මට පේනවා මිහිත් කට්ටි ලෑස්සිනවා මාමල තිනවනේ ලියාපදිංචි සඳහා ඇරවුම් කර තිබුණේ රණතුංග පවුලේ සිටින හිතවතුන් කීප දෙනෙකුට පමණි අපි හවස කොහේ හරි යනවද නොයා කොහොමද අසංක ඡාය කතා කළේ පපුවටත් වඩා පහළ ගැඹුරු තැනකිනි අද ඉඳලා මගේම නේද වින කාගේද තාම හිතාගන්න බෑ හවස්ෙදි බබාට හිතේ මන් තියන්නම් ඇඳගන්න හිනම් බුදු සරණයි වාහනේ අටවෙද්දී එනවා පරිස්සමින් එන්න හොඳයි ඡයා දුරකතනේ තැබුවේ තෙද්ද දෙන්නේ යන්තමට තබාගෙන පද්මා කෙල්ලට කිරිබත් කටක් කවා පුංචි දිගම්මුල් සිපගත්තායි තාමත් ඇයට හිතෙන්නේ මේ පුංචි ගවුම් කොටයක් ඇද තමා වටේ ගිය කෙල්ල කියයි මගේ මෙනිගට තුරුණුන් සරණයි අම්මාගේ දෙන්නේ තුළ ඌ කඳුළු කොහෙත්ම නවතලන්නට නොහැකි බව ඡයා දැන උන්නායි කිරිබත් කෙල්ලක් කමු වකේ කන්න කෙල්ලේ බඩ පිල්ල කෙල්ලේ ඒ තරම් සතුරුයි මං කවන්නම් ඡයා කිරිබත් කටවල් දෙකක් නිලංකාට ලතරත් කෙව්වායි මේ දුෂ්කර දිවි ගමනේ හැම දුක්බර මොහොතකම මේ දුප්පත් ගෑනු දෙන්න උන් බව ඡායට මතකය. අම්මේ තාත්තට ඡායට කියවෙනි පද්මා සිනාසුනි දුක්බර වේ. මං කිව්වා පුතේ යද්දි සුදු මල් මාලි දාලා යමු. gedara kiripat hadana හැම දවසකම මේ දුප්පත් අම්මා දුවත් තාත්තාගේ පංගුව තිබ්බායේ. ඒ තාත්තාගේ ප්‍රියතම ආහාරය කිරිපත් නිසායි. එයයි අද ඉන්න තිබ්බේ පද්මාට කියවෙනි. තාත්තා මේ කොහේ හරි ඉන්නව අම්මේ. මාමගේ මේ පාර දානේ අපි හොඳට දෙමු නේද නැන්දි ලතා කියවයි පද්මා ඡාය දෙදෙනාම හිස වැනුවේ එකට අසංගගේ ඡායගේ විවාහයේ ලියපංචිස් කිරුණේ 20 30ක් වෙනියෝ සීමිත පිරිසක් මැදේ මා ගෙදරට ගොඩවන මනමාලිය දකිද්ම රණතුංග මාත්මේගේ පපුවම පිරී ගියේ ඇයි දරොකඩදීම කෙල්ල වෙනදින් සිප ගත්තායි අමාරු පිටත් ඡාය පහත් ඇයට වැන්දායි අනේ පුතේ යලිකෝතාවක් ඇයි ඡායව ලයට තබා ගත්තායි වෙඩින් සාරයන් නොඇන්දට අද මගේ ගිල්ල මනමාලියක් වගේම තමයි නේද අක්කේ ඡායා බැලුවේ අසංග දැසේ ඔහු බලාගෙනම උන්නේ ඡායාටද ඔහුගෙන් දෙන්නෙත් ගන්නට බැරි වේ කුමාරෙක් වගේ ඇයට සිතුනේ එහෙමය විවාහ උත්සවයට හර්ෂිනී පැමිණ උන්නේ නැත ඒත් හර්ෂිනීගේ පියා පැමිණ උන්නේ ඔහු යුතුයකම් අමතක නොකරන මිනිසකි විවාහයට අස්සන් තබදී ඡායාට ඇඬුම් ආවේ අසංග රණතුංග මාත්මයාත් කෙල්ලව දෙපසින් සිට සැනසුවෝය විධාන ආරච්චිලාගේ අසංග රණතුංග යනායව විවාහ රෙජිස්ටර් එසේ කියද්දී ඡායට උදෙස බැලනි විධාන ආරච්චිලාගේ අසංග රණතුංග යනායව මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් හදවත ඇතුළන්තයෙන් ගල් ගොඩැල්ලක් පෙරලින්නක් වෙන හැඟීමක් ඡායට දැනෙනී බඩපපුව දාගෙන ලය ලේ උණු කරවාගෙන උඩට එන හැඟීම ආදරේ මිස කන් කවරක්වත් නොවන බව එය දනි විවාහයට අසංකර නිමා වෙද්දීම වගේ ඡාය එහෙමම බිම දනව බව අසංකර වැන්දායි කතියෝ සීළු වේදනා මැඩගෙන ඇය පහත්ම වී ඒ දෙපා සිපගත්තයි රැස්ස සිට පිරිසේ යනුවේදීන සිදුවීම් දෙස බලා උන්නේ තෙත්තු දෑස්සලනි නැගිටින්න බබා අසංග දෑතීම ඇය ඔසවා ඒ දිගටි නල්ලත මත සියල්ලන් ඉදිරියේ හාදුවත් දුන්නේ කිසිවෙක් කතා කළේ නැත ඒත් ආදරේ කලාතුරකින් දෑසින් දැකගන්න ලැබෙමින් තෙත්තු දෙනෙත් රැසක් අවට තිබුණි දෙන්න මදුස්වාමීන්ට පිටත් යන්නට පෙර අනතුංග මහත්මිය සෑහෙන වෙලාවක් ඡායාව පපුවට තුරුළු කරගෙන උන්නායි මුළු ජීවිතෙම දන් දී හැතු පුතාගේ ජීවිතය අදින්පසු මේ දුප්පත් කෙල්ල ගියේ ඇයට හදවතට දැනෙන සතුට තමාටත් වඩා ආදරෙන් තම කොල්ලාව එය බලා ගන්න බව දැනීමේ කෙල්ලව බලා ගන්න පුතේ ඒ කිවිවුත්තේ මනමාලියගේ පාර්ශ්වෙනි ඒත් අසංගට ඒ කිවිවේ මනමාලියගේ අම්මාය අසංග පද්මාට වැඳ ඇයව මොහොතක් වැළඳ ගත්තේ තුරුණන් සරණයි මගේ පුතේ අසංග කිසිවක් කිවේ නැත ඒත් ඔහු පද්මා දෙස මොහොතක් බලා උන්නේ ඒ දැස්වලෝ බැල්ම සියල්ල කීවේ අම්මේ රණතුංග මාත්මිය කඳුළු අතරින් සිනාසුනායි
අද මේ මනමාලියෙකු වී යන්නේ කොතරම් හුරතල් දඟකාර පුතාදයි ඇය දනී. ඇය පුදුමාකාර ආදරකින් ඔහු වැළඳගත්තාය. බෙහෙත් ටික වෙලාවට ගන්න අම්මා. ගන්නම් පැටියව පරස්සමෙන් ගිහින් එන්න. දුකම හිතුනේ අම්මා දුවත් වැළඳගෙන අඩද්දියේ. මන් නෑ කියලා නොකා ඉන්නපා හොඳද? පද්මා ඇගේ වියපත් දෑතින් කෙල්ලගේ කඳුළු පිස දැම්මයි. සියල්ලන්ට සමුදේ වාහනට නැගිදි ඡායට බැලුනේ අම්මලා දෙන්නා දෙසේ. මගේ අම්මලා දෙන්නව මෑණියෝ බලා ගන්න ඕන. ඇයි දැස් පියාගෙන සිටුවාය. ලතා නිලංකත් පෙමින කෙල්ලගේ අතල්ලා සිපගත්තයි. අසංක ඇය පරිස්සමින් වාහනේ ඉදිරිපස අසුනේ ඉඳුවේ. ඔබට පුදුසරණයි අසංක. නාලක අසංක වැළඳගත්තේ පුදුමාකාර ආදරයකිනි. ගෙවල් දෙකට පොඩ්ඩක් ඇවිත් ඵලයන් මචං. ඔබ නිදාසෙ යන ගමන් ඵලයන්. අපි අම්මලාව බලා ගන්න. නාලක ඡායවද මොහොත සිපගත්තේ. පණ උඹට ලැබුණා නංගී. ඔහු කිව්වේ එපමණකි. අසංක සියල්ලන් දෙසම බලාගෙන වාහනේ ඉදිරියට ඇද්දුවේ. ඔහු සෑහෙන දුරක් යනතින් කතා කළේ නැත. අසංක ඡායා ඔහුගේ වමත පුරුදු ලෙස අල්ලා ගත්තාය. මටයි පණ ලැබුණි. අසංක කිව්වේ ඇඬුම් බරවේ. ඇත්තටම ඔහුගේ දැස්වල කඳුළු තිබුණි. අනේ ඇයරත්තරම් මේ. අසංක කඳුළු පිරි දෙනතින් හැරුණේ. දැන් මටත් ටිකක් අඬන්න දෙන්න බබා. අසංක ඡායාගේ අතගෙන දෙතොලද තබාගෙන කිව්වේ පුදුමාකාර හඬකිනි. ඇයරත්තරම්. ඡායා ඇසුවේ අඬමිනි. ඡායා මගේ. ඔයගේ සුන්දර උණුසුම් ඇඟිලි තුඩු දෙතොලද තබා තද කරගෙන කිව්වේ. ඡායා දේව ප්‍රතිමාවක් දෙස බලා ඉන්න බඳු අසංක දෙස බලා උන්නායේ.